මේ සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය හරහා මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න පුළුවන්. අපි අද පාරේ දකින්නේ නැත්තේ පොදු ප්‍රවාහන සේවය විතරයි. පෞද්ගලික අංශයේ සේවය කරන මිලියන 4න් මිලියන 3හමාරක් විතර අද රැකියාවට යනවා. එතකොට මේ සංචරණ සීමා හුදු වෛද්‍ය බලධාරීන්ගේ සෞඛ්‍ය බලධාරීන්ගේ වෙච්ච බලපෑම මත ජනාධිපතිතුමා ගත තීන්දුවක් විතරයි අපිට වෙනසා කොරෝනා වසංගතය මේ සංචරණ සීමා පනවන්න පෙර තිබිච්ච තත්ත්වය අද තිබිච්ච තත්ත්වය අතර වැඩිවීමක් තියෙනවා. ආසාදිතයන්ගේ වැඩිවීම 112කින් වැඩි වෙලා තියෙනවා. මරණ ප්‍රමාණය 128කින් වැඩි වෙලා තියෙනවා. එතකොට මෙවැනි සන්දර්භයක් තුල රජය ජනතාව ආරක්ෂා කිරීම නොව මේ ආර්ථිකයේ යම් කිසි හුස්මක් ගන්න අවශ්‍ය විදියට මේක පාලනය කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි කනගාටු වෙන්න ඕන අපේ රටේ සතියක් රටවහලවිලා රටේ ජනතාවගේ මේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි තරමට අපේ ආර්ථිකය කුණු කරගෙන අපේ ආර්ථික විනාශ කරගෙන පහුගිය කාල සීමාවේ දීපු ටෝක්ස් වලට උත්තර හොයාගන්න මම හිතන්නේ ජනතාව බිල්ලට දීලා තියෙනවා ආණ්ඩුව. ඒකෙන් ජනතාව බේරගන්න කිසි විකල්පයක් නැහැ. අපි දැක්කා නෙමෙයි එන්නත් වලට කරලා තියෙන දේවල්. දැන් ඉස්සරහේනිකා එන්නත් නෑ නෑ කිව්වට දැන් කුණු කොට වලින් ගන්න. එන්නතක බා ගන්න තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඇවිල්ලා පොලිං වලින් දෙන කටයුතු කරන්න හදනවා. හැබැයි මේ ආණ්ඩුවේ අත්නොමතේ වැඩ පිළිවෙල නිසා එන්නත් අත දැන් කසල කොටකට දාලා ඒ කසල කොට වලින් අරගෙන ඇවිල්ලා කියන මේවා හරි අපිට විඳින්න කියලා. ඉතින් අපිට හරි කනගාටුයි මේ ආණ්ඩුවේ මේ හැසිරීම නිසා මෙහෙම සෞඛ්‍ය බලධාරීන් සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරන අහිංසක සුළු සේවකයන් කියන්නේ අපිට මේ ඉතුරු වෙලා බෝතලේ දින ටික හරි විදලා දාන්න අපේ නාදින්ද අපට. එහෙම කරන දෙනට පත් වෙලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.